సార్ సి రావడం సైన్స్ కల మెడికల్ ఫ్యాకల్టీ అనేకి నేను కానే నేపతే అరే మెడికల్ ఫ్యాకల్టీ అనేకవత్ ఇంజనీరింగ్ ఫ్యాకల్టీ అనేకవత్ ఓకేనేక్ అనేకవత్ කිසිම දෙයක් ఇగినක් නෙවෙයි అరే උදේ අවශ්‍ය වෙන්නේ උනන්දු උත්සාහය විතරයි දැන් අපිත් එක්ක අපිට එකට ඉඳපු දවසලෝය අපිත් එක්ක කැලේ පැනපු කුරුම්බ කඩපු හරි එතකොට අපි එකට සෙල්ලම් කරපු ක්‍රිකට් ගහපු වැස්සේ සෙල්ලම් කරපු හරි අපි සාමාන්‍ය උඹලා වාගේ ළමා කාලේ කිව්වයි අපි අපිත් එක්ක ඉඳපු නැ කොච්චර ඉන්නවද කියලා පැකට් කොච්චර මෙඩිකල් පැකට් කොච්චර අමාරු දේවල් නෙවෙයි හැබැයි අවශ්‍ය වෙන තමන් අරමුණක් වෙන වැඩ කිලිම විතර හැබැයි ඒක හොඳ අරමුණක් වෙන්න ඕන හරි දැන් උඹලා හිතනවා නම් මම ඉන්නේ කෙනෙක් වෙලා හොඳ සල්ලි පොට වෙලා හොඳ ගියා දැන් අනිත් ගම්නේ රදී කරලා වීදී කරලා මෙහෙම කරලා එහෙම ඉන්න ඊට වඩා උදේ මෙන්න මෙහෙම ඉතින් එතකොට ඔය අරමුණට ලේසි මේක අපි ලස්සන කතාවක් මේ කියන්නේ අත්දැකීමක් කියන්නේ උඹලා හිතාගනින්න මෙන්න මෙහෙම මම ඉගෙනගෙන ડોක්ටර් කෙනෙක් වෙනවා ડોක්ටර් කෙනෙක් වෙලා මම එතනදි කරන්නේ සමාජයට සේවයක් ඇයි ලෙඩුට බෙහෙත් තොර මම මෙන්න මේ දේ වැඩිපුරම ඔළුවේ තියාගන්න මම කවදා හරි ડોක්ටර් කෙනෙක් වුණොත් ඉංජිනේරුවෙක් වුණොත් අම්මට තාත්තට හොඳට සලකන හරි මේ කාලේදී අපි වෙනුවෙන් මහන්සි වෙන දෙමව්පියන් අපි හොඳට සලකන එතකම යම් කිසි දවසක මට මම ධනවතෙක් නැති බැරි අයට මම උදව් කරනවා අන්න එහෙම යහපත් මානසිකත්වයක ඉගෙනගෙන බලපල්ලා මොකද වෙන්නේ කියලා එහෙම යහපත් මානසිකත්වයක් තියෙන එක එක්ක මම මේ ජීවිතේට දැකලා නැහැ වැරදි යහපත් මානසිකත්වයක් තියන්න. ඒ මානසිකත්වය ඉගෙන ගන්න. තමන් ડોක්ටර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් තමන් ડોක්ටර් කෙනෙක් වෙලා කරන්න බලාපොරොත්තු වෙන හොඳ දේවල් ගැන නිරන්තරයෙන් හිතන්න. මොකද මේක දැන් උඹලට තේරෙනවනේ පුතේ. බලු අදහස් තියාගෙන මේ රටේ ජනාධිපති වුණත් වැඩක් නැහැ නේ. අවසානට පුතේ මොකද වෙන්නේ? මැරෙන මොහොතේ වුණත් මේ මිනිස්සු විදව විදවනේ මැරෙන්නේ. දැන් හිතපල්ලා ලංකාවේ තිබ්බ මුදල් ගසා කපු දේශපාලුවන්ට අද වෙලා තියෙන දේ චුට්ටක් බලපල්ලකෝ. මරණ මංචකයේදීවත් මේ මිනිස්සුන් හිතේ සැනසීමක් තියනවද රජකම් කළත් කළකම් පළදේ කියලා කාලයක් මේ කතාවක් තියෙනවහලත් හරි අන්න ඒක නිසා යහපත් අරමුණකින් වැඩ කරපල්ලා වරදින්නේ නැහැ හැබැයි අදිෂ්ඨානයක් තියෙන්න ඕන ඒ අරමුණ වෙනුවෙන් කැප වෙන්න ඕන මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා අවද රෑ 10 වෙද්දී බුද්ධිය ගත්තට ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ පුතේ හරි යහපත් අරමුණක් තියාගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙලා අන්න ඒක වරදින්නේ නැහැ ඉවරයි සර් රයිට් ඔන්න පුතේ එහෙනම් මමත් වෙනවා ගානට